ජලබිඳුවත් සමග ඔබ මාමුණ ගැහෙන අද ඉල් මාසෙ 3 වෙනිදා අපි දකිනවා ස්වාමින් වහන්සේ තුල ගොඩනැගෙන අය ස්වාමින් වහන්සේ විසින් ආදරයෙන් සකස් කරමින් සුරතල් කරමින් වර්ධනය කරමින් පෝෂණය කරමින් රැකවලා ගනිමින් ගොඩනගන්නා වූ උන්වහන්සේගේ දරුවන් එක කාලයකදී උන්වහන්සේගෙන් පලා යනවා. ඒගොල්ලන් යම්කිසි වරදක් කරපු ගමන්ම තමන්ට ඇති වෙනවා හෘද සාක්ෂිය කියලා කිව්වේ අපි ඒකටනේ ශුද්ධාත්මයන් වහන්සේ ඇතුළත ඉඳගෙන කියා දෙනවා මේක වැරදි කියලා. ඒ වැරදි කියන වෙලාවේදී දරුවනේ අපට තියෙනවා තෝරා ගැනීමක්. මොකද්ද තෝරා ගැනීම? මම මේ වැරද්දෙන් හැරෙනවා, නෑ 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 මම ඒක කරන්නේ නැහැ. නොකර නැවත ස්වාමින් වහන්සේ වෙතට යනවා. එහෙම නැත්තම් දෙවෙනි තෝරා ගැනීම තමයි ස්වාමින් වහන්සේ අතහැරලා පලා යනවා. එතකොට ස්වාමින් වහන්සේගෙන්ද ස්වාමින් වහන්සේ අපට දුන්නව හැම කෙනෙකුටම ආත්මික අම්මා කෙනෙක් දීලා තියෙනවනේ. අම්මා කෙනෙක් නැතුව ගොඩ නැගෙන්න බෑනේ. අම්මගෙන්ද තමන්ව තිබ්බා වූ ඒ ආත්මික පවුලෙන්ද යම් කිසි තැනක ඔබව තියලා තිබ්බද ඒ තැනින්ද පලා යනවා වැරද්දක් එක්ක. ඉතින් මේ දෙවෙනි තෝරා ගැනීම සමහරු මෙන්න මේ දෙවෙනි තෝරා ගැනීමට එනවා. උන්වහන්සේ වෙතට යනවා වෙනුවට උන්වහන්සේගෙන් ඉවතට පලා යනවා. දැන් අපි හොඳට තේරුම් ගන්න ඕනේ ඒ බඳු චරිත අපිට ඕන තරම් අතීතයේ සිද්ධ වුණා. මේ දේවල් අපි දැක්කා. යෝනා පලා ගිය ආකාරය අපි දැක්කා. අකීකරු පුත්‍රයා පලා ගිය ආකාරය අපි දැක්කා. යුදාස් අකීකරු වෙලා පලා ගිය ආකාරය අපි දැක්කා. මේ බඳු චරිත ඕන තරම් අපි දැක්කා. මේ අකීකරුණා වූ අයව බයිබලයේ පැහැදිලිව කිව්වා. මේ වෙනකොට අපි විස්තර කරමින් ඉගෙන ගනිමින් ඉන්න යෙරමියා පොතේ 48 වෙනි පරිච්ඡේදයේ අපි ඊයේ කියෙව්වා 44 වෙනි පදේ. මම ඔබට ඉක්මනින් මතක් කරනවා අපි කාරණා තුනක් නේ දකින්නේ. මේ මොනවද අපිව විනාශ කරන පිණිස කාරණා තුනක් නේ වන්නේ? බීතියයි, වලයි, උගුල. එහෙම නැත්නම් වලපත. මේ තුනටම හේතුව අපිට උඩඟුකමක් එන එක. උඩඟුකම ආපු වහාම මෙන්න මේ කාරණා තුනෙන් අපිව විනාශ වෙනවා. ස්වාමින් වහන්සේ ඔහොම කියනවා. අපි ඊයේ දැක්කා. මොකද්ද අපි ඊයේ දැක්කේ? මේ එකකින් බීතිය ඉදිරියෙන් පලා යන්නා වලේ වැටේ වලින් ගොඩට එන්නා මලපතේ අසුවේ. ඉතින් ගැළවීමක් නැහැ කියන එක අපි හොඳටම තේරුම් ගත්තා. අද අපි බලන්ට යනවා ඊළඟ කොටස. මේක පදේ අපි එක කෑල්ලයි කියවේ. ඊළඟ වාක්‍ය අද අපි කියවලා බලමු. මේ බලන්න 44 ඊළඟට කියනවා. එනම් ඈට. දැන් ඈ කියලා කියන්නේ මේ පලා යන කෙනා. පුද්ගලයෙක් වෙන්න පුළුවන්, කණ්ඩායමක් වෙන්න පුළුවන්, ජාතියක් වෙන්න පුළුවන්. ඈ කියලා කියන්නේ අපි ඉස්තරලත් විස්තර කරා මේක. හැම තිස්සෙම ඇය කියලා කියන්නේ ස්වාමින් වහන්සේ උදෙසා සරණ මංගල්‍ය සඳහා සූදානම් කළා වූ ශුද්ධ කන්‍යාව. ඔබ මා එතන ඉන්නවා. මේ අපි කලින් දැකපු හැම කෙනාම එතන හිටියා. යෝනා, යූදාස් මේ අය ඉතාම ශුද්ධ කන්‍යාවන් විදියට හිටියා. හැබැයි එයාලා එක අවස්ථාවකදී අකීකරු වෙලා උන්වහන්සේගෙන් පලා ගියා. සලමොන් රජුරුවෝ, ඔබ දැක්ක සමහර දේවල් සිද්ධ වුණා. ඒගොල්ලන් පලා ගියා. හොඳම එක්කෙනා ඊශ්‍රායෙල්හි පළවෙනි රජුරුවෝ සාවුල් රජකමට ආලේප කළා ස්වාමින් වහන්සේ විසින්ම. උන්වහන්සේගේ මනුෂ්‍යය ඇවිල්ලා ආලේප කරනවා රජකමට. හැබැයි වැරැද්දක් කරාට පස්සේ මොනවද වුනේ? එයා ස්වාමින් වහන්සේගෙනුයි ස්වාමින් වහන්සේ විසින් දුන්නා වූ මනුෂ්‍ය ආත්මික අම්මා. කවුද එයාගේ ආත්මික අම්මා? සැමුවෙල්. ඒ කාලේ හිටපු අනාගත වක්තෘතුමා, ස්වාමින් වහන්සේගේ මනුෂ්‍යයා. එයා ඉදිරියෙනුත් පලා ගියා. පලා ගියපු ගමන් මොනවද සිද්ධ වුනේ? අපි දැක්ක වලේ වැටිච්ච ආකාරය. කොහොමද වලේ වැටුනේ? රජකම නැති වුණා. ඊට පස්සේ වලෙන් ගැලවෙන කෙනා උගුලේ බැදෙනවා. එහෙම නැත්තම් මලපතට අසුවේ කියලා කිව්වා. අපි දැක්කා සාමුවෙල්ගෙන් පලා ගියා. සාමුවෙල්ට විරුද්ධ වුණා. එයාට එකට එක කිව්වා. එයාට බොරු කිව්වා. මේ දේවල් කරලා පලා ගියා. පලා ගියාට පස්සේ රජකම නැති වුණා විතරක් නෙවෙයි, අපි දැක්කා මෙයාව මරණු ලබනවා. සතුරු හමුදාවක් ඇවිල්ලා එයාව මරනවා. එයා ඉබේ මැරෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ස්වභාවික මරණයකදී නෙවෙයි එයාගේ ජීවිතේ නැති වෙන්නේ. වයස සම්පූර්ණ කරලා නෙවෙයි මැරෙන්නේ. එයාව මරණු ලබනවා. දරුවනේ මේ කතන්දර අපිට කියලා දෙන්නේ මෙන්න මේ පලා යන්න වලේ වැටෙන්නේය. හරි,
අපි දැන් මේවා හොඳට ඔළුවට දාගමු. අපේ ජීවිතේ කිසි දවසක පලා නොයන පිණිසයි ස්වාමින් වහන්සේ මේක උගන්වන්නේ. බලන්න මම මේක ඉතුරු කෑල්ල කියවන්නට යනවා. මක් නිසාද? ඈට එනම් මෝවබ්ට දඬුවම් කරන අවුරුද්ද පමුණුවන්නේ මේ ස්වාමීන් වහන්සේ කියන සීක. දඬුවම් කරන අවුරුද්ද පමුණුවන්නේ මේ. ඇයි එහෙම කියන්නේ? මෙච්චර කල් ජීවිතයේ අවුරුදු ගාණක් දවස් නෙවෙයි, සති නෙවෙයි, මාස නෙවෙයි, අවුරුදු ගාණක් ස්වාමීන් වහන්සේ ඔබව මාව ගොඩනැගුවා, ආදරය කළා, හරි ගැස්සුවා, විනය තුල පිහිටුවන්ට උත්සාහ කළා. කැරලි ගහන කෙනා කැරලි ගහමින්ම හිටියා. හැබැයි ස්වාමින් වහන්සේගේ තියෙන ප්‍රේමය නිසා, ආත්මික අම්මගේ තියෙන ආදරය නිසා රැකවල් කරගෙන අර කිකිලි දරු පැටවු ටික තටුවස්සේ තුරුල් කරගන්නවා වගේ එළියට යන ගානේ ආපහු අරගෙන තටුවස්සේ තියාගෙන රැකගත්තා. මෙතන කියනවා ඇයට දඬුවම් කරන අවුරුද්ද පමුණුවන්නේ. මෙන්න මේක හැමදාම සිද්ධ වෙන්නේ නෑ දරුවනේ. එක වෙලාවකදී උන්වහන්සේ කියනවා දැන් හරි, මෙච්චර අවුරුදු ගානක් ගියා, මෙන්න අවසානය, දැන් දඬුවම් කරන අවුරුද්ද. දැන් නෝවගේ නැව හදද්දිත් ඔහොමමයි. කාලය දුන්නා එක වෙලාවකදී ජල ගැල්ම ආවා. ඒ නිසා අපි මේ වෙලාවේ හොඳට තේරුම් ගමු, ස්වාමින් වහන්සේත් එක්ක මේක සෙල්ලමක් නෙවෙයි දරුවනේ. අපිට දඬුවම් කරන අවුරුද්ද පලා යනවා නම් ඔබ මම, දඬුවම් කරන අවුරුද්ද එනවා, කැරලිකාර වෙනවා නම් දඬුවම් කරන අවුරුද්ද අත ළඟ එනවා. උඩඟු කමක් නැත්තම් අපිට පලා යන්න පුළුවන් කමක් නැහැ. යටහත්කම තියෙන මිනිස්සයා අනිවාර්යෙන්ම ස්වාමින් වහන්සේ ළඟට ගිහිල්ලා, ස්වාමින් වහන්සේගේ මිනිස්සයා ළඟට ගිහිල්ලා සමාව අරගෙන නැවත පවුලට එකතු වෙලා හදා ගන්නවා. සැමුවෙල් ළඟට ගිහිල්ලා සාහුල්ට බැරි වුණා මේ දේ කරන්න. ඇයි ඒ? ආපු උඩඟුකම නිසා. මේ හැම කෙනෙකුටමයි ඒක උනේ, හැම කෙනාටම සිද්ධ වෙච්ච දෙයමයි අද මේ බයිබලේ අපි කියවනකොට ලියලා තියෙන්නේ. ඒ දේ ඔබටත් මටත් ඒ ආකාරමයි දරුවනේ. එනිසා යම් කිසි කෙනෙක් පලා යනවා නම් උන්වහන්සේ කියනවා පලා යන්නා වලේ වැටි අපි ඒක දැක්කා, මෙන්න දඬුවම් කරන අවුරුද්ද. හැමදාම මේ සෙල්ලම කරගෙන 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 යනකොට ඒගොල්ලෝ හිතනවා මේ සැරෙත් කරන්න පුළුවන් නෑ. ස්වාමීන් වහන්සේ කියනවා දැන් ඇති, ඉවරයි, දඬුවම් කරන අවුරුද්ද මෙන්න ආවා. මෙතෙන්දී අපි හොඳට සංවේදී වෙමු. ඒකට අහු වෙන්න එපා. ඒකට අහු වෙන්න එපා. මේක තමයි පණිවිඩේ. අපි සිහි කල්පනාවෙන් අවදියෙන් ඉමු. අපි මේ පලාදුවන්නේ අපේම ජීවණයෙන්. අපි මේ පලාදුවන්නේ අපිට ලෑස්ති කරලා තියෙනා ඔටුන්නෙන්. අපි මේ පලාදුවන්නේ ස්වර්ගික ස්ථානේ ඔබටත් මටත් ලෑස්ති කරලා තිබෙන්නා වූ සුවිශේෂ ස්ථානෙන් අපි අනිත් පැත්තට පලාදුවනවා. මේ වෙලාවේදී සංවේදී වෙමු, යටහත් වෙමු, නැවත හැරිලා එමු. යේසුස් වහන්සේගේ ආශිර්වාදය ඔබ සියලු දෙනාටම වේවා.